නීල පබළු කතාවට ආදරය කරනවව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ වීඩියෝ එකට. ඉතින් මම අද වීඩියෝ එක තුලින් ඔයත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම කුරුළුව පැහැරගත්ත සැබෑම හේතුව සම්බන්ධව. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඉල්ලීමක් කරනවා මෙවැනි වීඩියෝ සමඟ දිනපතාම රැඳෙන්න කැමති කෙනෙක් කියලා වටත් විශ්වාසයක් තිබෙනවා නම් එහෙනම් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙක්ට දැනගන්න, විශේෂයෙන්ම share කරන්නත් අමතක නම් කරන්න එපා. ඉතින් ඔයා දන්නවනේ අමාය මෙදවස්වල හරිම වේදනාවකින් තමයි ඉන්නේ. හැබැයි මේ වේදනාව පෙන්වන්න නැතුව ඉන්නේ තමන්ගේ තාත්තා වැරදි වැඩක් කරාවි කියලා හිතන නිසා. ඉතින් තමන්ගේ දුවට වේදනාවක් දැනනවට අමායගේ තාත්තා සල්පයක දිවත් කැමති නැහැ. ඉතින් ඇත්තටම තමන්ගේ දුව ආදරය කරන්නේ අභිමන්ට නිසා අභිමන් සහ අමායගේ විවාහය අනිවාර්යයෙන්ම සිද්ධ වෙන්න ඕනේ. අනිත් එක මේ කට්ටියගේ දේපල අයිති කර ගැනීමේ ලොකු අරමුණක් මෙතනදී ඇති වෙන්න පුළුවන් කියන කාරණාව තමයි මම අද වීඩියෝ එක තුලින් සාකච්ඡා කරන ප්‍රධානම කාරණාව බවට පත් වෙන්නේ කියන කාරණාව ඉදිරියේදී සිහිපත් කරන්නට ඔන්න මට බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්. කොහොම වුණත් දැන් අපිට දකින්න ලැබුණ ඇත්තටම කුරුළු පැහැර ගන්න සීන් එකක්. ඇත්තටම මේකට හේතුව මොන වගේ දෙයක් වෙන්න ඇද්ද කියන දේ ගැන තමයි මට අද වීඩියෝ එක තුලින් ඔයත් එක්ක කතා කරන්න වෙන සැබෑම කාරණේ බවට පත් වෙන්නේ. ඉතින් කොහොම වුණත් අනිවාර්යයෙන්ම අපිට මෙතනදී තව දෙයක් ගැන කතා කරන්නට පුළුවන් කමක් තියෙනවා. ඒ ගැන මම මෙන්න මේ විදිහට පැහැදිලි කරොත් ඇත්තටම කුරුළුව පැහැර ගන්න ඇත්තේ කුරුළුගේ ජීවිතේ ගොඩ කාලයක් සංගවගෙන තියාගන්න. ඇත්තටම කුරුළු මරණ වැඩේ නම් කරන එකක් නැහැ. නමුත් ඒ වුණාට කුරුළු හංගගෙන ඉඳලා ඇත්තටම කියනවා නම් අභිමන්ගේ සහ අමායගේ විවාහය සිද්ධ කරන්න මේ තාත්තට උවමනාවක් තියනවා වෙන්න ඇති. ඉතින් ගොඩාක් දුරට ලොයිට් උනත් ඉතින් කුරුළුගේ වෙන්වීම ගැන කුරුළු අතුරුදහන් වීම ගැන ගොඩාක් සතුටු වෙනවා වෙන්න පුළුවන්. ඒකට හේතුව තමයි ඇත්තටම පහුගිය කාලේ තමන්ගේ පුතාට කුරුළු කියන්නේ ගැලපෙන්නේ නැති කෙනෙක් විදියට හැම තිස්සෙම තේරුම් ගත්ත කියන කාරණාවත් අපිට මෙතනදී මතක් කරන්නත් පුළුවන් කමක් ලැබෙනවා කියලයි මම අද වීඩියෝ එක තුලින් කතා කරන සැබෑම කාරණේ බවට පත් කරගන්න වෙන්නේ. ඉතින් කෙසේ වෙතත් කියන්න ඕනේ ඇත්තටම දැන් ඉදිරියට කුරුළු සංගවගෙන අභිමන්ව හොයාගෙන අභිමන්ව බලෙන් හරි තමන්ගේ දුවට වහ කරලා දෙන්න අමායගේ තාත්තට අනිවාර්යයෙන්ම ලොකු ආසාවක් තියෙනවා. අනිත් එක් කුරුළු තමන්ගේ දරුවට සලකපු විදිය වැරදි, ඒ වගේම තමන්ගේ දුව කිසිම වැරද්දක් කළත් නැහැ කියන එක මේ දක්වාම ඇත්තටම හිතලයි තියෙන්නේ. ඉතින් ඒ නිසා ලොකු ප්‍රශ්නාර්ථයක් මෙතනදී ඇති වෙලා තිබෙනවා. ඉතින් ඒ නිසා තමයි ඇත්තටම මේ හැම දෙයකින්ම පරිගැනීමේ අරමුණක් තමයි මෙතන තියෙන්නේ කියන කාරණාව මම අද වීඩියෝ එකෙන් ඔයාලට පෙන්වා දෙනවා.